දෙදරටම සුබ දවසක්. අද අපි කතා කරනවා දැන් මොඩියුල් අංක 3. MEQ පාඩම් මාලාවේ මොඩියුල් අංක 3 මාතෘකාව වායුවෙන් කැපීම. වායුවෙන් කැපීම අත්‍යවශ්‍යම කාරණයක් සහ ඉතාම ප්‍රයෝජනීය දෙයක් වෙල්ඩින් කාර්යක සිද්ධීන්ට. අපි බලමු වායු කැපීම කරනගේ න්‍යායික කොටස් කොහොමද තියෙන්නේ මොනවාද මේක දැනගත යුතු දේවල්. වායු කැපීම ඉස්සෙල් අපි වායු කැපීමේ ඉතිහාසය ගැන පොඩ්ඩක් දැනගන්න ඕන. මේකදී වායු කැපීම ඉතිහාසය ටිකක් ඈතට යනවා. ලෝහමය උපකරණ භාවිත කරපු කාලය, ඒ කියන්නේ මීට අවුරුදු ගානකට කලින් තමයි ලෝහමය උපකරණ භාවිත කරලා තියෙන මිනිස්සු. ඒක ලෝහමය උපකරණ භාවිත කරන්න නම් මේ වායු පැස්වීම හෝ පැස්වීම කටයුතු කුමන හෝ ආකාරයකින් සිද්ධ වෙලා තියෙනවා. එතකොට ලෝහ හැඩතලයේ මෝටු කිරීම ආදී කාර්යයන් එකී උපකරණ සාදා ගැනීමට යොදා ගන්න බව අප දැක ඇත්තෙමි. ලෝහ මෝටු කිරීමට අඟුරු ලිප භාවිත කිරීම එදා සිට අද දක්වා පැවතෙන්නේ. අඟුරු ලිප, ඒ කියන්නේ කම්මලවල මේ ලෝහ පැස්වීම අඟුරු ලිප ආධාරයෙන් තමයි කරන්නේ. මේ ආකාරයට තමයි ලෝහ පැස්වීම පුරාණ කාලයේ සිද්ධ වුනේ. පුරාණ කාලෙ නෙවෙයි, අදත් මේ ක්‍රමයේ ඒ විදිහම ක්‍රියාත්මක වෙනවා. මෝටු කිරීම එක් ක්‍රමයක් ලෙස පැස්වීම කිරීමත් ඒ සඳහා තාපය උපයෝගී කර ගැනීම පිළිබඳව තාදී මිනිසා තුළ අවබෝධයක් තිබුණා. මුල්ම පැස්වීම ලෙස පතපොතේ සඳහන් වන්නේ 1780 දී පමණ ප්‍රංශ ජාතික පියරේ තියඩෝ බර්තින් මහතා විසින් ඊයම් පැස්වීම සඳහා ලාංකාව පාවිච්චි කළ බව. එතකොට ඉතිහාසයේ සඳහන් වන්නේ 1978 වර්ෂවලදී ඊයම් පාසන්න යම් උපකරණයක් සතසාගෙන ඊයම් පාසු බව තමයි සටහන් වල තියෙන්නේ. නමුත් මීට කලින් පැස්සුම් කටයුතු කරලා තියෙනවා. ඊළඟට වායු පන්දම පළවෙනිම භාවිතා කළ සඳහන් වන්නේ 1790 1845 අතර කාලයේ ජීවත් වූ එංගලන්තයේ ෆ්‍රෙඩ්‍රික් ඩැනියල් මහතාගේ නාමය. ෆ්‍රෙඩ්‍රික් ඩැනියල් මහත්තයා තමයි මුලින්ම මේ පැස්වීම සඳහා මේ උපකරණයක් ඉදිරිපත් කළා කියලා සඳහන් වෙනවා. පැස්වීම ලාම්පුව. එතකොට මේකට අපි කියලා තියෙනවා ඩැනියල් පයිප්වේ කියලා. ඩැනියල් මහත්තයාගේ උපකරණය ඩැනියල් පයිප්වේ කියලා තමයි කියලා තියෙනවා. පසුව 1850 දී පමණ පන්දම සිංක් ක්ලෝරයිඩ් නැත ගිනි වතුර භාවිත කොට ඊයම් පැස්වීම රිච්මන්ඩ් හා ක්‍රොස්ටර් මහතුන් විසින් කළ බව සඳහන් වේ. මේක තමයි පොත්පත් වල සඳහන් අතීතය. ඊළඟ ලංකාවේ ගත්තම ලංකාවේ සංආභරණ පිත්තල ඒ වගේ භාණ්ඩ සෑදීමේදී යම් යම් පැස්වීම ක්‍රම භාවිත කළාට පුරා වස්තු නිරීක්ෂණයේදී පෙනිය. ඒ කියන්නේ පුරා වස්තු පරීක්ෂා කිරීම වලදී ස්වාධීන දෙපාර්තමේන්තුව වලින් කියනවා නොයෙක් ආකාරයේ උපකරණ භාවිත කරන පැස්වීම කටයුතු කරලා තියෙනවා කියන්නේ. තවද එමි කර්මාන්තවලදී සිටියොන් දමනි නර ආදී උපකරණ භාවිත කළ බව පුරා වස්තු වලින් සිදු වෙයි. හයිඩ්‍රජන් පීඩන වායු සිලින්ඩර වල පිළිගිය හැකි බව වර්ෂ 1897 සොයාගෙන. ඒක හයිඩ්‍රජන් වායු සිලින්ඩර වලට දාන්න පුළුවන් කියලා බලන්නේ 1897 දී. ඔක්සිජන් ග්‍රහ වශයෙන් වාතය සිසිල් කිරීමෙන් ලබාගත හැකි බව 1902 දී සොයාගන්න ලැබි. ඔක්සිජන් වායු ග්‍රහ කරලා සිලින්ඩර වලට දාන්න පුළුවන් කියලා කියන්නේ ඒක බලන්නේ තියන්නේ 1902 දී. ඔක්සිජන් සිලින්ඩරය යොදා ගැනීම වායු පැස්වීම 1914 දී ආරම්භ කරලා තියෙනවා. එතකොට වායු පැස්වීම ආරම්භ වෙන්නේ මීට අවුරුදු 100කට
වඩා එනයි 1914. එතනින් පස්සේ තමයි මේ ක්ලාස්රූම් ශේෂ්ඨයම් බා දියුණු වෙලා ඇවිල්ලා තියෙන්නේ. මෙම ඔක්සේස්ලෙන් දැල බොහෝ ප්‍රයෝජනවත් වීම ඒකන වැඩි උනන්දුවක් දැක්වීමට තවත් හේතුවක් විය. එතකොට බලමු අපි මගෙන් කරන්නේ මොනවද කියලා. එමගින් ලෝහ රජ කිරීම, ඊයම් පොඩි පැස්සීම, දැල්ලෙන් දැඩියම් කිරීම, ඇදහැරීම, ප්‍රත්‍යාබල විඳලීම, දවස කැපීම විඳීම, දැන් කරන ගොඩක් වැඩ නේ. ඉවත් දේවල් මේ පැස්සුම් පහන යනකම් ධම්මි පන්දමෙන් කරගන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. එතකොට මේ වගේ අතීතයක් තමයි වායු පැස්සීමේදී සහ වායු කැපීමේදී තියෙන්නේ.